හඳුන්වාදෙන ජේෂ්ඨ පුරවැසි රථවාහන ආරක්ෂණව drive 60 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් අද අපේ තත්ත්වය ඉතාම සරලව කිව්වොත් ආණ්ඩුව බංකොලොත් තෙල් සංස්ථාවත් බංකොලොත් අද ආණ්ඩුවට රටට ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය කරන ඩොලර් නැහැ ඩොලර් තිබුණත් ඒ ඩොලර් මිලදී ගන්න සංස්ථාවට රුපියල් නැහැ ඒ නිසා තමයි ඉන්ධන ආනයනය කිරීම සඳහා නව සමාගම් ඉන්ධන ආනයනය කර බෙදා හැරීම සඳහා නව සමාගම් කීපයකට බලපත්‍ර ලබා දීම සඳහා මේ පනත ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම සංස්ථාවට මොකද වුනේ මාස 18ක් වැනි කාලයක් මේ විශේෂ අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු නිසා මේ සංස්ථාව මේ තත්ත්වයට පත්ුනේ ඇයි කියන කාරණේ පිළිබඳ මටත් යම් කියවීමක් තිබෙනවා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2020 අගෝස්තු මාසේ 17 වෙනිදා අමාත්‍ය ධූරේ වැඩ බාරගත්තට පස්සේ මම තෙල් සංස්ථාවේ අවසන් වසර පහේ වාර්ෂික ගිණුම් ගෙනල්ලා අධ්‍යයනය කරා වාර්ෂික වාර්තාවන් අධ්‍යයනය කරා ඊට පස්සේ සැප්තැම්බර් මාසේ මුල් සතියේ සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේව මහතා මූල්‍ය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වරුණ වික්‍රමසූරිය මහතා ගෙන්වලා මං කිව්වා මම මේ ගිණුම් අධ්‍යයනය කරා තෙල් සංස්ථාව බංකොලොත් අපිට වාම ඉන්ධනවල වියදම ආවරණය වන මිලකට ඉන්ධන විකුණන්න පටන් ගන්න වෙනවා ඒ වගේම ඩොලර් බිලියන 2ක් පොඩි ගාණක් නෙවෙයි ඩොලර් බිලියන 2ක් දිගු කාලීන ආපසු ගෙවීමේ හැකියාව මත සහන පොලියට ගන්න වෙනවා මේ දෙක කරගන්න බැරි වුණොත් වසර දෙකකින් තෙල් සංස්ථාව බංකොලොත් වෙලා වහලා දාන්න වෙනවා වෙනත් සමාගම් වලට ඉන්ධන ගේන්න බලපත්‍ර නිකුත් කරන්න වෙනවා දිනවකවානු සහිතව නම්ගම් සහිතව මම මේ කිව්වේ මම මේම දෙයක් මීට වසර දෙකකට කලින් කිව්වද නැද්ද කියන එක ඒ නම් කළ අයගෙන් ඕන කෙනෙකුට අහලා බලන්න පුළුවන්